1956 අප්‍රේල් 21 වනදා ඔහු උපත ලැබුවේ දේශපාලන පවුලකයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ අමාත්‍යවරයෙකුව සිටි මහානාම සමරවීර මහතා මංගල සමරවීර මහතාගේ පියායි. ඔහුගේ මව වූ ඛේමා පద్මාවති මහත්මියද මාතර නගර සභාවේ සමාජිකාවක ලෙස කටයුතු කර තිබෙනවා. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ මංගල සමරවීර මහතා ලන්ඩනයේ වෝල්හැම් ෆොරස්ට් විද්‍යාලයෙන් ඇඳුම් නිර්මාණය පිළිබඳ උපාධිය දිනා ගත්තා. ඔහු ලන්ඩනයේ ශාන්ත මාටින් කලා විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධරයෙක්. 1983 දී මාතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක බවට පත් වූ ඔහු සිය දේශපාලන ජීවිතය ආරම්භ කරන ලද්දේ එතැන් සිටයි. 1989 දී ඔහු ප්‍රථම වරට මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. එතැන් සිට ඔහුගේ දේශපාලන ගමන මෙරට ආර්ථික සංස්කෘතික සහ සමාජීය වෙනස්කම් වලට දායක වූ බව සඳහන් කළ යුතුය. විදේශ මුදල් ජනමාධ්‍ය ඇතුළු අමාත්‍ය දුර ගණනාවක් හෙබ වූ මංගල සමරවීර මහතා සිය හෘද සාක්ෂියට එකඟව කතා කළ අභීත දේශපාලඥයෙක් හැටියට සඳහන් කළ යුතුය. මංගල සමරවීර මහතා සිදු කළ සමහර ප්‍රකාශ නිසා ඔහුට දේශපාලනිකව විවිධ චෝදනා එල්ල වුණා. කෙතරම් දේශපාලනිකව පාඩු සිදු වුවද ඔහු තමන් දරූ ස්ථාවරයේම නිරන්තරයෙන් සිටියා. පක්ෂ මාරු කිරීම සඳහා ඔහුගත් දේශපාලන තීන්දුව හුදෙක් පෞද්ගලික වාසිය සඳහා ගත් ඒවා නොවන බව මධ්‍යස්ථ දේශපාලන විචාරක මතයයි. මෙරට දේශපාලනයේ තුල තම භූමිකාව ඉටු කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය නිවන් සැප ප්‍රාර්ථනා කරනවා. අභව ප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී පැවැත්තුණා. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.